කොටහෙරකින ස්ථානයේදී මානාභරණ රජුරවන්ට දාව රත්නාවලී කියන බිසවගේ කුසින්වපන්න පරාක්‍රම කුමරු තමයි මහා පරාක්‍රමබාහු එහෙම නැත්නම් පළවෙනි පරාක්‍රමබාහු රජු විදිහට රටේ එක්සේසත් කරමින් ක්‍රිස්තු වර්ෂ 1153 වදරේ බොළොන්නරුවේදී රාජාභිෂේකය ලැබලා තියෙන්නේ එතුමා රජකම් කරලා තියෙනවා ක්‍රිස්තු වර්ෂ 1186 දක්වා වසර 33 අන්නේ කාල පරිච්ඡේදය තුල තමයි මේ ප්‍රතිමාව නිර්මාණය කළා කියලා සොයාගෙන තියෙන්නේ ශ්‍රී ලංකාවේ අග්‍රගන්නේ තලයේ පුරාවිද්‍යාඥයෙකුන් මහාචාර්ය සනරත් පර්ණවිතාන මහත්මයා අදහස් කරලා තියෙන්නේ මේ තියෙන්නේ අන්නේ කියන මහා පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාව කියලා. නමුත් මේක සම්බන්ධයෙන් තවත් මතයක් තියෙනවා ලංකාවේ පළවෙනි පුරාවිද්‍යා කොමසාරිස්වරයා වුණු මහාචාර්ය SCP බෙල් මහත්මයා අදහස් කරලා තියෙන්නේ මේ තියෙන්නේ ඍෂිවරයෙක්ගේ ප්‍රතිමාවක් කියලා. ඍෂිවරු තුන් දෙනෙක් කියන සඳහන් වෙලා තියෙනවා එක්කෙනෙක් පුලස්ටි जनकथा එතකොට මේ පිටුපස්සේ තියෙන සියලුම කල් කළු පාටයි මේ ගලත් ප්‍රතිමාවත් සුදු පාටයි නමුත් එකම වර්ගයේ. එහෙනම් මේ වර්ණ වෙනසට හේතුව තමයි මේ ගල් වර්ගයේ හඳුන්වන්නේ ග්‍රනයිට් එහෙම නැත්නම් කුරුඳු ගල් කියලා. මේක ස්වභාවයෙන්ම සුදු පාට ගලක්. මේක වැස්සෙවිලා කාලයක් ගියාම කළු වෙනවා. දැන් අවුරුදු 16කට විතර කලින් එහෙම වර්ෂාවට ලක් වෙලා මේ පිටුපස්සේ වගේම ඉතිරි කොටස කළු පාටට තිබුණි. මේ වෙනකොට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් මේක රසායනික ද්‍රව්‍යවල වසරින් වසර සෝදනවා. ඒ නිසා තමයි මේ ගලට උරුම නිම පාටින් දකින්නට තියෙන්නේ. ප්‍රතිමාවේ උස අඩි 11.5යි. මේකේ විශේෂ සලකුණු කීපයක් තියෙනවා. එකක් තමයි බුද්ධ ප්‍රතිමාවක් හා සමානවම මේකෙත් කන් දිගයි. ඒ කියන්නේ ලම්බ කර්ණයි. ඒ වගේම මේකේ හිස මදක් වම් පැත්තට බර වෙලා ඇස් අඩවන් වෙලා තියෙන්නේ. ප්‍රතිමාවේ තියෙන වැදගත්ම කොටස තමයි මේ දෑතේ දරාගෙන තියෙන වස්තුව. ඒක සම්බන්ධව මත දෙකක් තියෙනවා. මේ ප්‍රතිමාව ඍෂිවරයෙක් කියලා අදහස් කරන විද්වතුන් කියන්නේ පොළොන්නරු යුගයේ සන්නස්පත්‍රයක් අඩංගු පුෂ්කොළ පොතක් මේ තියෙන්නේ කියලා. ඒ වගේම මේක මහරජතුමායි කියලා විශ්වාස කරන විද්වත්තු කියන්නේ මේ අපේ තියාගෙන ඉන්නේ වියගහක් කියලා. වියගහක් කියන්නේ අපි හරජ්ජෙන් කුඹුරු හානකොට ඒ හරද්දෙන්නගේ කරට උඩින් කියන නියර තමයි වියගහ කියලා කියන්නේ. ඒක බොහොම ගෞරවණීය වස්තුවක් වගේම ඒ කාලේ රටේ රාජ්‍ය සංකේතයේ විදියට භාවිත කරලා තියෙනවා. එතකොට මේ වියගහක් නම් මේක තව ටිකක් දිගට එන්න ඕන. නමුත් ඔයාලට පේනවා බැලූ බැල්මටම මේකේ දෙපැත්ත මට සිලුටු නැහැ. යම් කැඩිච්ච ස්වභාවයක් දකින්නට තියෙනවා. එතකොට මේ ප්‍රතිමාව ඍෂිවරයෙක් කියලා මතයක් ඇති වෙන්න හේතු කාරණා කීපයක්ම තියෙනවා. එකක් තමයි මේ ප්‍රතිමාව රජ කෙනෙක් කිව්වට රජ කෙනෙකුට අවශ්‍ය කිසිම රාජාභරණයක් නිර්මාණය වෙලා නැහැ. ඉනෙන් උඩ ඇඳුමක් නැහැ. බ්‍රාහ්මණ ඍෂිවරු පූජකවරු පළඳිනවා මේ ඇඟ හරහා පූණ නූල කියලා එකක්. අන්නේ පූණ නූලක සලකුණු කුට්ටෝගේ තියෙනවා මම ඔයාලට ඒක පෙන්නන්නම්. පූණ නූල සාමාන්‍ය ලංකාවේ රජවරු පළඳලා නැහැ. මුහුණේ තියෙන්නේ බොහොම සාන්ත තැන්පත් පෙනුමක්. ඔය ගල්තලාවට උඩින් ලියලා තියෙනවා උලස්ටි කියලා වචනයක් මධ්‍ය කාලීන යුගයේ ලංකාවේ භාවිත කරපු සිංහල අකුරු වලින්. ඒක ඔයාලට බලන්න වෙන්නේ උඩින් තියෙන නිසා. මෙන්න මේ කාරණා නිසා තමයි මේ ප්‍රතිමාව ඍෂිවරයෙක්ගේ විශේෂයෙන්ම කුලදිසි ඍෂිවරය කියන මතය කියලා තියෙන්නේ. නමුත් මහාචාර්ය සනරත් පර්ණවිතාන ශූරින් ප්‍රකාශ කරලා තියෙන්නේ මේ තියෙන්නේ මහා පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාවමයි. රාජාභරණ කිසි දෙයක් නිර්මාණය කරලා නැත්තේ එතුමා වක්මගුල් උත්සවයකට සූදානම් වෙලා ඒ කුඹුරට බහින්න සුබ නැකත එනකන් වියගහ දෑතින් දරාගෙන සිටින ආකාරයක් පෙන්눔 කරලා තියෙනවා කියලා. ඒ වගේම කුලකක කියන වචනේ සම්බන්ධයෙන් එතුමා අදහස් කරන්නේ පොළොන්නරුවට කුලදිසිපුර කියන නාමය භාවිත කරපු නිසා ඒක යෙදෙන්නට ඇති කියලා. ඒ නිසා අද වෙනකොට මේ ප්‍රතිමාව සම්බන්ධයෙන් මත දෙකක් ගොඩනැගිලා තියෙනවා. නමුත් බහුතර මහජන විශ්වාසයේ තියෙන්නේ මේක මහා පරාක්‍රමබාහු රජතුමාගේ ඒ කියන්නේ පළවෙනි පරාක්‍රමබාහු රජතුමාගේ ප්‍රතිමාව කියන එක. महाचार्य अनुराध सनिवीरत्न महात्म्या मतया कि अरपत्ति विहारे कपिल विहारे कि